जिसबेटाई सुंदरो उदय सनाक ज्यादा तभी श्री वचन ते कावद विला स्वामीन वहांस के महा आदरेट एकुतुविन पिनिस इतिन ये सबद्धावसे देह में गुड़ाकाएगे जीवित वल्ट अभियोगे लकलाई केला मट देनुना एम उदय मिनिसु की बुदेवा लेक मट दाला तीन मैसेज कथा कर बुदेवा लेक के कतेरनो इतिन आदत कहने मामा संतोष वेनवा एम उदा पी ये गेवाल वल्ट विसिनिंग यांती बहु आये की हुआ ශ්‍රී වචනයත් එක්ක ඒගොල්ලෝ කොහොමද ගැලවුණේ කියන එක මට ඇත්ත එක්ක අම්ම කෙනෙක් බදාගත්තා ඊයේ රාත්‍රියේ නිවසේට යනකොට ඒ අම්ම කෙනා බ්‍රද මං අවුරුදු දෙකක් එක දිගට ශ්‍රී වචනය ඇහුවා අවුරුදු දෙකකට පස්සේ තමයි මට බදගේ පල්ලියට එන්න හම්බුනේ අපි පවුලක් විතර දැන් පල්ලියට එනවා ඉතින් මගේ මහත්මයා වැඩි කැමති වුණේ නැහැ ඔකට නමුත් බ්‍රද මම යාට ඇහෙන්න දැම්මා මේ ශ්‍රී වචනය අද අපි ශක්තිමත් කිතුණු ජීවිතයක් ගත කරනවා ඉතින් ශ්‍රී වචනේ නතර කරන්න එපා කියලා ඊ රාත්‍රියේ අපි යනකොට එක නිවසක අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් අපිත් එක්ක බෙදාගත්තා ඉතින් මම හිතනවා ස්වාමීන් වහන්සේගේ පණිවිඩය ඔබ ළඟට ස්වාමීන් වහන්සේ රැගෙන විවිධ එන විවිධ ක්‍රම තියෙනවා ඉතින් ඒ අතරින් එකක් මේ දේ ඉතින් මම සන්තෝසයි ස්වාමීන් වහන්සේගේ වචනය තුල ගොඩාක් අයගේ ජීවිත නැගිරෙන නිසා හොඳයි කිතුණු එක් ලෙස ජීවත් වෙන ජීවිතයේ විශාල භාග්‍යයක් කිතුණු එක් ලෙස ජීවත් වන ජීවිතයේ විශාල භාග්‍යයක් ඇයි එහෙම මම කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ මා තුල සිටීම මා භාග්‍යයක් නෙමෙයිද ආ මහා මෝදුවල් දෙබැකල ඉරහඳ පාලනය කරන්නා වූ එය මැව්වා වූ ආ සෞර ග්‍රහ මණ්ඩල මැව්වා වූ මිනිසයා මැව්වා වූ දෙවියන් වහන්සේ මා තුල සිටීම මොනතරම් භාග්‍යයක්ද නේද ඒ නිසා වෙන ලෝකී කිසිම කෙනෙක් මේ වාග්ය නැහැ එමෙන්න ලෝකී කිසිම දෙවි කෙනෙක් කිව්වේ නැහැ මම ඔබතුලට එනවා කියලා උන්වහන්සේ විතරමයි ඉතින් අපි හරි වාග්යවන්තයි ඇයි ක්‍රිස්තුස් වහන්සේ මා තුල ඉතින් ක්‍රිස්තුස් වහන්සේ මා ළඟට පැමිණීමත් සමග අපට බොහෝ ආශිර්වාද ලැබෙනවා එකක් තමයි නේද පාපින් සපාපින් සමාව ලැබීම ගැලවීම සුවය හාස්කම් නව ජීවිතයක් ආත්මික ජීවිතේ වරප්‍රසාද ස්වර්ග රාජ්‍ය දිනා ගැනීම නේද ඉතින් ගොඩාක් දේවල් තියෙනවා නමුත් ඔබගේ නොදැනුවත්කම නිසා අද ඔබට මේක භුක්ති විඳින්න බැරුව තියෙනවා ඉතින් බයිබලයේ ඔයගොල්ලෝ අහලා තියෙනද කොයි හරි තැනක මෙන්න මෙහෙම තියෙනවා මාගේ සෙනග රෝග නිසා විනාශ වී ඇත මාගේ සෙනග ණය වී ඇති නිසා විනාශ වී ඇත එම කියලා තියලා අහලා තියනවද නැහැ නේ මේ මහනවා නේ හොසිය 4 අය කියනවා මාගේ සෙනග මාගෙන නොදුනුවත්කම නිසා වුන් විනාශ වෙලා ඇත කියලා හොසිය 4:6 එමයි කියන්නේ ඉතින් ලෝකේ තියෙන භයානකම වසංගතය ඔබ හිතනවා දැන්ට කොරෝනා කියලා නැහැ ලෝකේ තියෙන භයානකම වසංගතය තමයි දෙවියන් වහන්සේ ගැන නොදැන සිටීම හා වචනය දෙන්වාංශගේ වචනය මං ගැන මොනවද කියන්නේ දෙන්වාංශගේ වචනය මගේ පවුල ගැන මොනවද කියන්නේ දෙන්වාංශගේ වචනය මගේ දරුවෝ ගැන මොනවද කියන්නේ ආ ඒ නොදනුවත්කම නිසා තමයි අද අපි ආශිර්වාද භුක්ති විඳින්න බැරුව ඉන්නේ ඉතින් යකාට පුදුම සතුටක් යකා ෆුල් ජොලි මොනවද දෙන්වාංශගේ වචනය නොදැන සිටීම නිසා මිනිස්සු ඉතින් යකාට තියෙන ලොකුම ආශාව තමයි මිනිස්සු දෙන්වාංශගේ වචනය නොදැනත් නොදැනුව ඉන්න එක. ඉතින් ඒකට ඌ මාර දේවල් කරනවා. බයිබලයේ කියවන්න ගියාම නිදි මත හදනවා. ආදේශනාවේදී නිදි මත හදනවා. ඉතින් එවැනි හොඳ දේශනා කරන තැන් බලවත් විදිහට දයන්වාංශගේ වචනය ශුද්ධාත්මානුභාවයෙන් දේශනා කරන තැන් වලට යන්න දෙන්නේ නැහැ. නේද? ඒ මොකද යකා කැමති නැහැ මිනිසු දැනුවත් වෙනවට. ඉතින් ඒව ළඟට ඇවිත් යකා මාර දේවල් කියනවානේ ඔබ මේ ගහෙන් කෙඩි ගෑවොත් ඔබ උන්වහන්සේ වගේ වෙනවා කියන මැව්වේ කා වගේද මැව්වේ දෙවියන් වහන්සේ වගේ කියන දේ නොදැන සිටිය නිසා නොදැන සිටීමේ විපාකයේ මොකද්ද ඒව පාපයට අහු වෙනවා තේරෙනවද වචනය හරියට දන්නවා නම් යකාව කොයිද තියෙන්න ඕනේ කියන එක හරියට කියලා පෙන්නයි මේ ඔබ ඔබ යකා ඔබ වචනය හරියට දන්නවා නම් ඔබ දන්නවා යකාව කොයිද තියන්න ඕනේ කියලා ඔබ ළඟ දැනගැන්ම හරියට තිබුණොත් යකා ඔබට අත තියන්න බයයි නේද නීති වුණත් එමනේ ඔබව පොලිසියෙන් ඇල්ලුවොත් ඔබ කිසි වරදක් නොකර රියදුරු ට්‍රැෆික් එකේ මහත්තයෙක් ඇල්ලුවොත් ඔබ නීතිය දන්න නම් ඔබට අත තියන්න බයයි නේද ඒ නිසා ඔබ ළඟ දැනගැන්ම තිබුණොත් හරියට යකා ඔබට අත තියන්න බයයි ඒ නිසා බය දැනගන්න යකා කට ඇරියොත් කියන්නේ බොරු නේද ඒ කියන්නේ ඒ දන් නොවෙන ඉඳලා අද දක්වා යකා බොරු තමයි කියන්නේ බොහෝ සෙනගද උන්වහන්සේ තබා තිබෙන ආශිර්වාද ලබා ගන්න බැරි වෙලා තියෙන බලවෙනි කාරණාව තමයි නොදනුවත්කම.
දන්නේ නැතිකම. ඉතින් ඒ ඒක යකා ලොකු ආශිර්වාදයක් කරා යකා ඉන්නවා. ඉතින් නොදනුවත්කම විශාල රෝගයක් නේද? ඉතින් ඒ නිසා නික අපි මේ ගහ ගන්න ගියත් අපි ඉස්සර මතකද කියනවානේ මම කවුද කියලා දන්නවද කියලා අපි මහනවා නේද? ආ ඉතින් ඒ නිසා ඇත්තටම ඔබ කවුද කියලා දන්නවනම් ඔබ දන්නේ නැහැ හරියට ඔබ කවුද. මොකද ජේසු ඒ තරම් බලයක් අපිට දීලා තියෙනවා. ජේසු ඒ තරම් දේවල් අපි වෙනුවෙන් කරලා තියෙනවා. එනිසා ඇත්තටම ඔබ කවුද කියලා දන්නවද? නැහැ නේද? අපිට බලමු ඔබ කවුද කියලා. ඉතින් අදට ඔබ ස්වාමීන් වහන්සේත් එක්ක මේ වචනය අරහා යාචනා කරන්න. ඔබ උන්වහන්සේ ගැන නොදැන සිටීම තමයි මේ ලෝකේ කියන්නේ භයානකම පාපය, භයානකම රෝගය. Hosea 4:6 කියන මාගේ මං ගැන දැනුවත් වෙන්නේ නැති නිසා මගේ මිනිස්සු ආශිර්වාද ලබා ගන්න බැරුව ඉන්නවා. ඒ නිසා අද ඉඳලා ඔබ උන්වහන්සේව උන්වහන්සේගේ වචනය දැනුවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න. මොකද ඔබ කවුද කියන එක වචනේ දෙනවා. අපි නැගිට සිටමු. ස්වලබල දර දෙවිපියන් වහන්සේ බාර කරනවා. මේ අද ලස්සන දවස ස්වාමීන් ස්තුති පියාණනි මෙන්න දවසට වහන්සේ අපිට කතා කරලා කියනවා. දෙවතාත්තේ අපි ළඟ දැනගන්න තිබ්බොත් ස්වාමීන් යක්ෂයාට රෝගයට වසංගතයේ පීඩාවට අපිට අත තියන්න බයයි කියලා ස්වාමීන්. ඔව්. ස්වාමීන් අපි වචනේ හරියට දන්නවා නම් අපි යක්ෂයාව කොයිද තියන්න ඕන කියලා අපි දන්නවා ස්වාමීනි. ස්වාමීනි දැනුවත්කමේට පිපාසයක් අද කතා කරන්නා වූ මගත් මටත් අසන්නා වූ මේ දරුවන්ගේ ජීවිතයත් නිදහස් කරන්න බාර කරනවා. ඔබගේ උතුම් වූ බලවත් වූ දයතර. ජේසුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන්. 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 ජේසුස් බිඩයි අපි හැමෝම රුදැසන හතරාමාට යලි ශ්‍රී වචනේ තුලින්. එතෙක් ඔබට ජේසුස් බිඩයි.